හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්. කාන්තාවන් දෙදෙනෙකුට යන්ත්‍රමන්ත්‍ර ගුරුකම් වලින් සිතූ පැතූ දේ ලබා දෙන බව පවසා ඔවුන්ට බරපතල ලිංගික අපයෝජන හා ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාවට ලක් වූ පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මින් එක් කාන්තාවක් නැන්දම්මා සමග ඇති විරසකය අවසන් කර ගැනීමටත් දරුපල නැතිව සිටි අනෙක් කාන්තාව දරුවෙක් ලබා ගැනීම සඳහන් මෙම ගුරුකම් කරවා ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. මේ සිද්ධිය සිදු වී තිබෙන්නේ වින්දිත කාන්තාවන් පදිංචි නිවසට නුදුරු නිවසකදී. ඒ අනුව පසුගිය 28 වනදා දින එම කාන්තාවන් දෙදෙනා ගුරුකම් කරවා ගැනීමට එම නිවසට පැමිණ තිබෙනවා. ඔවුන් එම නිවසේ කාමරයකට විටින් විට කැඳවාගත් සැකකරු කාන්තාවන් නිරුවත් කරමින් ශරීරවල තෙල් ගාන්නට පටන් ගෙන තිබෙනවා. මෙහිදී සැකකරුගේ නොමනා හැසිරීම ගැන කාන්තාව සැකසිතී ඔහුගේ ග්‍රහණයෙන් මිදී පිටතට පැමිණ තිබෙනවා. අනතුරුව කාන්තාව සිය ඥාතීන්ට සිද්ධිය දන්වා සැකකරු අල්ලාගෙන පොලිසියට පැමිණිලි කර තිබෙනවා. අනතුරුව පොලිස් නිලධාරීන් අදාළ නිවසට ගොස් සැකකරු අත්අඩංගුවට ගත් බවයි වාර්තා වුණේ. 30 හැවිරිදි සැකකරු හලාවත මුන්නේශ්වරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පවසා සිටියේ. මීට පෙරද මේ පුද්ගලයා අදාළ නිවසට පැමිණ ප්‍රදේශවාසීන්ට ගුරුකම් කරදී ඇති අතර ඒවා නිවැරදි බවට ඇති වූ විශ්වාසය මත මේ කාන්තාවන් දෙදෙනා සිය අවශ්‍යතා ඉටුකර ගැනීමට පෙළඹී ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙන්නේ. වින්දිත කාන්තාවන් අවුරුදු 19 හා 20 යන වයස්වල පසුවන්නන්. මේ අතර ප්‍රදේශයේ තවත් පුද්ගලයෝ 30 දෙනෙකුද සැකකරුට විරුද්ධව පැමිණිලි කිරීමට පොලිසියට පැමිණ ඇති බව වාර්තා වුණා. සැකකරු පසුගිය 30 වන දින මඩුල්ල මහේස්ත්‍රාන් කෝසල ඉලංගෙයි මහදා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 14 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ඒ මහතා නියෝග කළා. එදිනට වින්දිතයින්ගේ වෛද්‍ය වාර්තා සමග වික්තිකරු ඉදිරිපත් කරන ලෙසටද ඒ මහතා නියෝග කළා. ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජානක විතානාරච්චි මහතාගේ උපදෙස් පිට ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂිකා ශානිකා මහත්මිය පරීක්ෂණ කටයුතු මෙහෙයවනවා. හතර වටේ ඇහෙන අලුත්ම ගොසිප් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා කියලා ඔයාලට මතක් කරනවා. කුඩා සීනු එබුන් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්නටත් පුළුවන්.